Hello guys, welcome to Anuhas Dadallage YouTube channel. මම අද ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද e-commerce web application එක sign in සහ sign up page එක හදාගන්නේ ගැන. අපි බලමු e-commerce web application එක sign up සහ sign in page එකේ design එක හදාගන්න විදිය. ඔයගොල්ලොන්ට පේනවා ඇති දැන් මම මේ display එකේ මේ ස්ක්‍රීන් එකේ ස්ක්‍රීන් කරලා තිනවා මම හදාගත්තු ඩිසයින් එක. මෙතනදී මම ප්‍රධාන වශයෙන් මේ ඩිසයින් එක ගැන කිව්වොත් මම මෙතනදී බ්ලූ කලර් ඉමේජ් එකක් දාගෙන තින මෙන්න මේ ආකාරයට. ඊළඟට මෙන්න මේ ඉමේජ් එක දාගෙන තිනවා e-shop කියලා මෙන්න මේ ලෝගෝ එක දාගෙන තිනවා. ඊට පස්සේ hi welcome to e-shop කියලා ටෙක්ස්ට් එකක් දාගෙන ඊට අමතරව sign up page එකට විශේෂයෙන්ම අදාළ වෙනවා අපිට first name last name email password mobile number gender කියන දේවල්. ඒ දේවලුත් මෙතන මම add කරගෙන තියෙනවා form එකක් විදිහට fill කරගන්න පුළුවන් විදිහට. gender කියන එකට විශේෂ දෙයක් කරලා තියෙනවා මම gender කියන දේ selection එකක් විදිහට දීලා තියෙනවා. ඊට අමතරව මේ sign in සහ sign up page එක ගත්තොත් එකම page එකේ තමයි මේක මම ලියලා තින්නේ. කියන්නේ එකම file මේ file එකේ ඒක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. අපි බලමු sign in page එකේ හත්ති කොහොමද කියන්නේ ගැන. මේ විදිහට sign in page එකට ගියොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ විදිහට පේනවා ඇති ඔයගොල්ලන්ට sign in page එකේ design එක. මෙතනදී මම යූස් කරලා තියෙනවා e-shop කියලා ලෝගෝ එක පුරුදු පරිදි. ඊට අමතරව hi welcome to e-shop කියන ටෙක්ස්ට් එකත්. ඊට අමතරව sign in page එකට අදාළ වෙන්නේ අපිට email එක සහ password එක විතරයි. ඒ දේවල් ටික දීලා තියෙනවා. ඊට පස්සේ remember me option එක සහ forget password option එක දීලා තියෙනවා. ඊට අමතරව සුපුරුදු පරිදි නිල් පාට අපේ ඉමේජ් එක සහ මෙන්න මේ ඉමේජ් එක දීලා තිනවා. ඕගොල්ලොන්ට මම කිව්වා මේ දෙකම කෝඩ් කරලා තියෙන එක ෆයිල් එක කියලා. ඒක මම කියන්නේ මෙන්න මේ විදිහට. විතර ඕගොල්ලොන්ට පේනවා ඇති index.php කියලා තමයි මේ sign in page එක තියෙන්නේ. ඊට පස්සේ sign up page එක ගත්තත් index.php කියන එක ෆයිල් එක තමයි තියෙන්නේ. මෙතනදී කරලා තියෙන්නේ dnun කියන css යුස් කරලා CSS යුස් කරලා dnun කියන එක යොදාගන්න. යොදාගෙන ඒක ඔස්සේ තමයි කෝඩ් එක ලියලා තියෙන්නේ. dnun කියන ඔප්ෂන් එක. එතකොට මේ dnun කියන්නේ අපි ලියලා තියෙන කෝඩ් එක උඩ තවත් කෝඩ් තල්ලිවීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් guys අපි බලමු මේ data format එක fill කරලා. මම පෙන්නන්නේ දැනට මේක fill කරලා විතරයි. මේ process එක ඊළඟ දවස්සේ ඊළඟ video එකෙන් පෙන්නන්නම්. මෙතනදී මම දෙනවා දඩල්ල ගෙනෙනවා. පස්සේ ඊමේල් එක විතර මම වෙනත් ඊමේල් එකක් දෙන්නම්. මෙන්න මේ ඊමේල් එක දීලා මම මෙතන පාස්වර්ඩ් එක දෙනවා. පාස්වර්ඩ් එක දෙනවා. ඊට පස්සේ මෙන්න මේ දෙප් නම්බර් එකක් දීලා ඊට පස්සේ මම මේක සයින් අප් දෙනවා. කන්ටැක්ට් නම්බර් එක 10කට වැඩි කියලා රාජි කියලා කියනවා. ඔව් සකල් කිල්ලෙන් කියන්නේ මොන්ඩර වෙනවා කියලා සයින් අප් කරනවා. මේක විදියට සයින් අප් එක රෙජිස්ට්‍රේෂන් එක සක්සස්ෆුල් වෙනවා. ඒ කියන්නේ මම මෙන්න මේ විදියට රෙජිස්ට්‍රේෂන් එක හරියට කරගෙන තියෙනවා. මෙන්න බලන්න. දැන් මෙන්න මේ ආකාරයට මෙන්න විතර දිනවා මම කරගත්තු ඒ සයින් අප් එක. ඊට පස්සේ අපි ඉස්සරහට යමු. මෙතනදී මම මේක
sign up sign in page එක ගිහිල්ලා මේ විදිහට මම කලින් දීපු එකත් දෙන්න මෙතන මම download වෙච්ච එක දෙන්න මම නැත්තම් download වුණේ මම මෙන්න මේ කියන email එකකින් ඒක copy කරලා මම මෙන්න මේ කියන ඒ email එකට අදාළ password එක copy කරලා මෙන්න මේ විදිහට paste කරගන්න මොකද මට password එක මම just type කරගන්න පොරු එකක් දුවපු හින්දා ඊට පස්සේ මෙන්න මේ email එක මම sign in දුන්නාම login success කියලා මෙන්න මේ විදිහට page එකට යනවා මම ඔයගොල්ලන්ට ඒ design sign up සහ sign in design එක පෙන්නනවා ඒ වගේම මේක ඉස්සරහට මෙන්න දෙවලුත් පෙන්නනවා මෙතනදී විශේෂයෙන් කතා කරන්න ඕනේ දැන් අපිට sign in page එක sign up page එකේ design එක ගැන පෙන්නුවොත් එහෙම මම මෙන්න මේ විදිහට කෝඩ් එක ඔයගොල්ලන්ට පෙන්නනවා index.php කියන ෆයිල් එකේ මම මෙන්න මේ ආකාරයට තමයි sign up එක සහ sign in design කරගත්තේ මේ තියෙන්නේ sign up box එක මෙන්න මේ ආකාරයට sign up box එක තියෙනවා sign in box එක මෙන්න මේ ආකාරයට තියෙනවා design කරගෙන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා අපි බලමු ඉස්සරහට තවත් දේවල් ඔයගොල්ලන්ට මම කලින් කිව්වා මම මෙතන dnun කියන ඔප්ෂන් එක යූස් කරන්නේ මෙන්න මේ dnun කියන එක යූස් කළා තමයි මම ඒක යූස් කරේ ඒක dnun කියන එක යූස් වෙන්නේ මෙන්න මේ විදිහට css වලින් css bootstrap css වලින් මම මෙන්න මම සර්ච් කරලා බලන්නම් මේ display මෙන්න මේ dnun කියන ඒ css tag එක class එක use කරලා තමයි මම ඒ දේ කරගත්තේ අපි බලමු ඊළඟට ඊළඟ දේවල් ඊට පස්සේ මෙතනදී මම කිය යුතු ප්‍රධාන විශේෂ කාරණයක් තියෙනවා මම මෙන්න මේ ආකාරයට දාගෙන තියෙන ලෝගෝ එක කැමතර අර ටෙක්ස්ට් එක මුලින් පෙන්නුවු ඒක හෙඩර් එක විදිහට තමයි මම ටැග් කරගත්තේ ඊට පස්සේ මම මෙතනදී විශේෂයෙන්ම කිය යුතු කාරණයක් වන්නේ ඒක නොවේ පෙන්වූ දෙන්නේ ඉසිටම කිය යුතු කාරණය වෙන්නේ මෙන්න මේ connection.php කියන මේ ෆයිල් එක මේ connection.php ෆයිල් එක කියන්නේ අපිට හැම ෆෝල්ඩර් එකකටම යූස් කරන්න පුළුවන් ඒ කියන්නේ හැම ෆෝල්ඩර් එකකටම නෙවෙයි හැම ෆයිල් එකකටම යූස් කරන්න පුළුවන් විදිහට හදාගත්තු ඩේටාබේස් එකේ connection එක ඒක නිසා තමයි connection.php කියලා මම ඒක නේම් කරගත්තේ මෙතනදී මෙන්න මේ connection.php එකේදී මම ඩේටාබේස් එකට කනෙක්ෂන් එකක් හදාගෙන තියෙන මෙන්න මේ ආකාරයට setup connection කියලා. ඊට පස්සේ අමතරව මෙන්න මේ ආකාරයට වෙන තියෙනවා. මේක මෙන්න මේ ආකාරයට තමයි මේ තියෙන්නේ මගේ මම යූස් කරන දේවල් ඒ කියන්නේ මම කෝඩ් කරපු දේවල්. database එකට connection එක setup කරගත් ආකාරයෙන් තියෙනවා මෙන්න මේ විදිහ අපි ඉස්සරහට යමු අපි ඊළඟ කොටසෙදී මම දැන් කතා කරන්න යන්නේ මෙන්න මේක ගැන ඒ කියන්නේ sign up sign page එකේ මම ඕගොල්ලන්ට පෙන්නුවා මම මේක database එක අදාළ connection එක .php කියන ෆයිල් එකක් ඔස්සේ හැබැයි ඔයගොල්ලන්ට මම පින්නුවේ නැහැ මේ index.php එකට ඒ කනෙක්ෂන් එක කනෙක්ෂන් කරගත්තේ කොහොමද කියන ආකාරයෙන් මම ඒ කනෙක්ෂන් එක කනෙක්ෂන් කරගත්තේ මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම gender කියලා දෙයක් gender කියන එක selection එකක් විදියට use කරනවා කියලා මම කිව්වා
එතකොට සිලෙක්ෂන් එකක් විදිහට යූස් කරනවා කියන්නේ සිලෙක්ෂන් එකක් විදිහට යූස් කරනවා කියන්නේ ඒක වෙනම ටේබල් එකක මෙන්න මේ මේල් ෆීමේල් කියන දේ තියෙනවා කියන එක. මෙන්න මේ මේල් ෆීමේල් කියන එක වෙනම ටේබල් එකක තියෙනවා කියන්නේ ඒක ඩේටාබේස් එකේ කනෙක්ෂන් එකක් ඔස්සේ තමයි මෙතනට යූස් වෙන්නේ. එතකොට අපි ඒක කෝඩ් එකක යූස් කරන්නේ මෙන්න මේ ආකාරයට. මෙන්න මේ කෝඩ් එකේ ඔගොල්ලොන්ට පේනව ඇති මෙන්න මෙතන තියෙනවා gender කියන ලේබල් එක. ඒ කියන්නේ මෙන්න මේ gender කියන කොටස පස්සේ fill කරන්න ඕනි. fill කරන කොටස දෙන්නේ මෙන්න මේ select class form id gender කියන කොටස. control මෙන්න මේ විදිහට php script එකක් php එකක් use කරලා database එකට connection එක හදලා තියෙන ඉතින් මෙන්න මේ විදිහට database connection හදාගත්තු ඒ code එක include connection.php කියලා හදාගත්තා. ඊට පස්සේ ඒක ඔස්සේ තමයි මෙන්න විදිහට search එකක් දාලා select all from gender කියලා choose කරලා මෙන්න මේ ආකාරයට ඒ gender කියන එක use කරගත්තේ. ඊළඟට අපි බලමු කොහොමද මේ sign up සහ sign in page එක මාරු වෙන්නේ. ඒකට use කරේ on click කියන tag එක. ඒ on click කියන එක මම function එකක් විදියට use කරලා on click කර function එක විදියට sign up සහ change view කියලා use කරගෙන තියෙනවා. ඇත්තටම මේ base JavaScript use කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. ඔලොන්ට පේනවා ඇති change view එකේ change view එක සහ sign up එකේ function ටික මෙන්න මේ ආකාරයට තියෙනවා. අපි බලමු දැන් අපේ code එක. මම ඔයගොල්ලන්ට මුලදීම පෙන්නුවා මේකේ වෙන දේවල් ටික ගැන. ඇත්තටම දැන් මම හිතනවා මේකේ ඊළඟ video එක ගැන ඔයගොල්ලන්ට 10,000ක් දැන්ටමත් ඇවිත් ඇති කියලා. මේකේ මම ඊළඟට video එකකින් ඔයගොල්ලන්ට විස්තරාත්මකව පෙන්වන්න යන්නේ කොහොමද අපි ඒ process එක කරගන්නේ කියන එක. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට මම sign up එක success කරගත්තු විදිය, ඒ වගේම sign in එක success කරගත්තු විදිය පිළිබඳ. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මම පෙන්වුවා මෙන්න මේ ආකාරයට මේ විදිය login success කියලා මෙන්න මේ ආකාරය මෙන්න මේ page එකට යන ආකාරය ගැන වීඩියෝ එකක් තමයි ඕගොල්ලන්ට ඉස්සරහට ගෙනින්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අදට අපේ මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. එහෙනම් සුබ දවසක් ඔබ සියලු දෙනාට.